බද ද මගේ නල්ල ෝො ලන් ආදරෙන් පිලිගන්නවා ඉතින් අදම මෝගලන්ට රංයාවේ පාම් පොඩින් එක නැ හැමෝ දන්න විදිේ බ්‍රෙඩ් ිමක් කියල ව ොගොලොක්ක ම දන්නවා ඉති කරමල් ලෙක් වගේම රස්සට හදාග නෝොගලන්ට මේක කන්න පුළුවන් හරිම ලේසියෙන් හදන්න පුුවන් කෑමක් පොඩි දරුව කටුනත් හදන්න පුළුවන් වරදින්න කිසුම හේතුවක් නෑ. ඒවගේම තමයි මම බලන්ඩරේ මිශ්්‍ර කරලා. ලිෙති තමයිද ටීම් කරගත්තය ගොලන්ට කැමතිනං අවන්නගේ දන්න පුළුවන් ඉතින් කියන්න ඕන ඕනේ අවන්න එක අවශ්‍ය නැමයි පුඩින්න එක හදන්න බලමුහිෙනං කොහොමද හදන්න මොනවා අදපිට ඕන වෙන්නේ කියලා. දැම මෙතන මේ සැනිිෂ් පාංවලින් පේති හතරක් මේකට පාච්චි කල්ල තියෙන ඔගොලන්ට හාහමුතු රසනැති කැමති පාංචාතිය මේක ගන්න පුුවන් ඉතින්. බිතර දෙකක් කරන්තියනවාගේම සීනි ග්‍රෑම් සීයක්ක් විතර ඔගලන්ඩ කැමති ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන් මංගේ කොමද කියල කියන්න. කිරි ප්‍රශ්මිල් කෝප්පයක් ඇරගෙන තියෙනවා වැනිලා තේහැන්දාක් කැරන්තියෙනවා. එච්චරයි අපිටෝනේ ඉති මුලින්ම සීණ මේ සැහැන්දිි තුනක්විතර මේ වගේ පෑන් එකකට දාලා එකට මම වතුරත් මේ සැහන්දා එක හමමාරක් කියෙනන වතුර පොඩ්ඩක් එකතුරලා අපි මුලින්ම. මේසේ නිටික හොඳ ලස්සන පාටක් කෙනකං කැරමල් කරගන්න ඕ ඉතින් අර කරවෙච්ච පාටත්න මේේ ගොඩක් ලා පාටකුත් නැතුව හොඳ ලස්සන්ට මේකේ පාට හැදනකං අපි මේටික මොලින්ම කැරමල් එක හදාගමු. ඊට පස්සේ මම මේක අද ලෝව පෑනෙක්කට තමයි දාගන්නේ ගැන සාමාන්‍යෙන් පාන්රාත්තලක් හදර සයිසකය ප්‍රමාණයේ ට්‍රේකට එෙම නැත්තං පෑන් එකකටඉතිං ඒ එහෙම පොඩ්ඩක්නි වඩ දීර අප දැ ඉතුර වැ ටික. ඒම මදැම් බ්ලඩ් එක ඇරගන ඒකට අපි අරගත්ත පාම්පෙති හතර මේ විදිහට පොඩිවල්ට් කඩලා එකතු කරගන්න ඒගේ තමයි අපි ගත්ත ඉතුරු අමුද්‍රාවටිකක් මේ ඒ ගමන්ම එකතු කරලා හොඳ ක්‍රීම් ඒක කියන් අපි අර්ගැන ස්මූතිියක් වගේනම් මේක අපි හොඳට බ්ලන්ඩ් කරගන්න ඕන ඉතින් මෙතැති කියන්න ඕන ඔගොල ගත්ත බිත්තර. ගොඩාක් චූටියයව නම් බිත්තර තුනක් වගේ එක කරගත්තත් කමන්න හ සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් නං දෙකක් හොඳටම ඇති මෙශමන් සොලට ඒගේ මානනිත් පාරණාව තම මමදැන් අර මුලින්කිවාගේ කැෙනෙක්ට ඔගලන්ට කැමති ප්‍රමාණයට මේකස ඉනි අඩු වැඩි කරගෙන හදන්නත් පුළුවන්. සේනිගෑම් හම ගන්න ඕන කියර නියමයක් නැහැ මොකද දැන්ක බ්ලන්් කරට පස්ස ගොලන්ට පොඩ්ඩ අ ධ්‍යවේ ගලා ලන්න පුළුවන් පැනිිරහමදී වගේ න ටිකක් එකතු කගොරගන්න පුළුවන් ඒගේ මොතමයි ගොඩක් පැනිිරස කන්න අකමති කෙනෙක්නම් පොඩ්ඩක් අඩුවෙන්දාලා ගොලන්ට රස ගැලපෙන වෙදිහට පනිරස හදාගන්න ඉ ඒ විදියටට දැම්ක හොඳ පේස්්ට එකක් වගේ මේගේ බ්ලෙන්න් කරගත්තට පස්සේ. මම මේ මිෂ්්‍රනය දැන් පෙරාගන අපර කැරමල් එක හදලදාගත්ත ට්‍රේකවඩික් මේ විදිහයට එකතු කරගන්න. ඉතිං තවදයක් කියන්න දැම්මං ගත්ත ට්‍රේක මේක නන්ස්ටික් ්‍රේකක් ඉතිං ඔගලන්ගේ පැන් එක නංස්ටිකුණත් සමල්ලාට ගැලවෙදද කියලා ශුව නැත්තන්වාගේ මේක වටට තෙල්ටිකක් කාරිේ බටටිකක් මුොලින්ම ගාගන්නත්. මතක්කරන්නන්නේ එපා එදකොට අර පුඩින්න එක ගලවල අපි අනි පත්ත හරවල ගත්්දි පහසුවෙන්ම ඔගලන්ට ඒ වැඩේ කරගන්න තුළුව අන් ඉතින් මට මේ පැන්න එක සුව හින්දමං කරේනය නමුත් ෝගොලන්ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවානං ඒක ඒ දිහට කරගන්න මුලින්ම. ඊට පස්සේ ඒ මිෂණය එකතු කරගත්තට පස්සේ මම දැම් මේ එක මේ විදිහට ෆොයිල්ලෙක්කින්ං කව කරගන්න ඔගලන්ට පුළුවන් පිරිසසි දුරදිිකෑඇල්ලක්කාරරි කැමතිදකින් වටේ ගැට හමක මේ වගේම කව කරගන ලිපෝඩ භානයක් තියලා එකට වතුර දාලා වතුර ටික හොඳට මේ වගේ නටාගනයේ ්දිය කියන්නේ හොඳට ප්‍රත්වෙලා තියෙද්ද අපි මේ පොඩි වයිරැක්කකවඩින් මේ ට්‍රේක තියාගන්න ඉතින් ඒ විදිහට අපි හුමාලෙන් මේක විනාඩි හතලියයක්හතලිස් පහක් වගේ තම්ම ගත්තනම් හොඳට මැඇති මේ ප්‍රමාණයේ පුඩිින් එකක් ඉතිං අවන්න එකෙත් තෝගලන්ට මේ විදිහටම හදාගන්න පුළුවන් සෙල්සිය සංසක එක සියසුව පැභාගයක් විතර කරාන්නං හොඳට මේක බේක්කෙනවා ඉතින් මේ විදිට පොඩ්ඩා කෙලියට අරම් බලන්න මේක ටත්පික්යකින් ශෙක්කල්ලා ඇතුළ තෙත්ත ගතිය නැතුව හොඳට බේක්වෙලාද කියලා ඉතිං ඒක හොඳට බේක්වෙලා ගැන ූත්පික් එක කියිය එනවනම් ඔගලන්ට ක හොඳට කූල්ලන කම් ප්‍රජ්ජකේ පෑදකතුුණා තියලා ගන්න තමයි කියන්නේ ඉතින් ඒ විදිහට බෙජ්ජකේ තියල කූලුනාාට පස්සේ ඔගලන්නට පුළුවන් මේක මේයාගේ පිහිතුඩකින් ඔවටේ පෝ ඩක් නිදහස් කරගන අපි ගන්න ට්‍රේකට හරි ප්ලේට් එකට හරි අනි පැත්තහරවල පහසුවෙන්ම නිදහස් කරගන්න. මද ති කෑරමල් පපුඩිං එකක් වගේම ලස්සනට රසටි හදාගත් බෙඩ් පුඩින්න්න එක ඉතින් වඩියක බලද ෝගලට තේරෙන්නේ ති හදන්නත් කොච්ට පහසුද කියලා බොහොම අඩුක අලෙකින් අපට මේක හදාගන්නක් පුළුවන් කපල ඇතුල තියෙන වි ඔගලන්ට කෑල්ලක් කපලමමම පෙන්න්න හරිම ක්‍රීමිගතියට උකුගතියට මේක කන්න පුළුවන් ඉතින් හොඳට කූලුන් හම හරිරසයි. ඇහෙනම් කෑමති අය හදල බලන්න අදත්මාත්ෙක්කක තුනාට බොහොම ස්තුූතියි. පිෙක් දිගට ඇන්දිල එන්න කැමති නං චනලකත් සබස් ්‍රයිප් කල බල්බටන එකකත් බලති යන්න ෙලාදරෙන් ඉල්ලමක් කරනවා හැම දෑමත් අගේ ගලන් ගේදහස් කියයන්න ලයික හක්දාන්න විඩියෝක ෂා අරගන්නත් අමතක්කරන්න එපා එහනම් තවත්දවසක මේවාගේ ම රසෝත් ්‍රෙසිපියයක්ක කරක් ගල්ල හබ වෙන්න එන්න. හැමෝටම සුබදවසත් ප්‍රාර්ථනා කරනවා.